අද සවස හයට පමණ දෙවන ඝාතනයත් කොරෝනා මිනිමරුවා විසින් සිදු කරන ලැබූ බවයි වාර්තා වන්නේ. මේ කොරෝනා මිනිමරුවා විසින් ජීවිතක්ෂයට පත් කරවා තිබෙන්නේ මීගමුව මහ රෝහලේ පුද්ගලයෙකු. එම රෝහලේ අධ්‍යක්ෂවරිය කියා සිටි මීගමුව ප්‍රදේශය පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස කොරෝනා ඝාතකයා විසින් ජීවිතක්ෂයට පත් කර ඇති බව ඔහු පසුගියදා පෞද්ගලික රෝහලක සිට මීගමු මහරෝහලට ඇතුළත් කර තිබෙන අනුව COVID-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනයෙන් මෙරටදී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 62ක්. මෙතනදී පැහැදිලිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණරාල්වරයා මේ සමග කියන කාරණේ, ඔබට රෝගය තියෙනවා නම් තැනින් තැන හැංගි හැංගි ඉන්නට එපා, එහෙම හැංගුණොත් එහෙම මැරෙන්න තියෙන එකට ඉතා වැඩි කියන කාරණේ. මේ පුද්ගලයා පෞද්ගලික රෝහල් ගණනාවකට ගිහිලා අන්තිම මොහොතේ කීප දෙනෙකුට බෝ කරලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. යනු අද ඔහු ජීවිතය අතාරිනවා. හෙට අනිද්දා වෙද්දී ඔහු අවසන් ගමන් යාවි. ඒ අනුව දෙදෙනෙක් මේ වුණ ජීවිතයේ ඝාතනය කරන්නට කොරෝනා සමත්ව තිබෙනවා. කොවිඩ් වසංගතය නිසා ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා අද නව දින ප්‍රකාශයට පත් කරේ 2021 ජූලි 23 වෙනිදා ආරම්භ කරන බවයි වාර්තාවන්නේ. පැරාඔලිම්පික් උළෙල අගෝස්තු 23 වෙනිදා දක්වා කාල දමන්නට සිදුව තිබෙනවා. මේ තත්ත්වය පහව නොගියොත් එහෙම එය නතර කරන්න වෙයි. ජනාධිපතිවරයෙක් ලෙස ලෝකයේ පොලිස් කාර්වරයා අසරණ වී ඇති බව මේ මාධ්‍ය වාර්තා කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පිළිබඳව. එතුමා ඉල්ලීමක් කර තිනවා ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂයකට සීමා කරන්න කියලා. ඒ කියන්නේ ලක්ෂයකට වැඩිය මැරෙන බවයි ඇමරිකාවේ ජනාධිපතිතුමාගේ අදහස. එතුමා කියන්නේ අවම වශයෙන් ලක්ෂයකටව සීමා කරන්නට උදව් කරන්න කියලා. ලෝපුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ විට 7,34,000 දක්වායි. ඉලගොස් තිබෙනවා මරණ සංඛ්‍යාව 25,000යි. ඉන් වැඩි මරණ සංඛ්‍යාව 10,779ක්. ඉතාලියේ මරණ 7,740ක්. ස්පාඤ්ඤේ වැඩි මාසත්ව සංඛ්‍යාවක 1,43,000ක් වාර්තා වෙන්නේ. අමරිකා එක්සත් ජනපදයේ එරටින් COVID-19 මරණ 2,500ක් වාර්තා වී තිබෙනවා. මේ තත්ත්වයට වෛරස ව්‍යාප්ති මරලිප සඳහා ඇමරිකානු මධ්‍යම රාජ්‍ය ක්‍රියාත්මක කරන සීමාවන් අප්‍රේල් 30 වෙනිදා දක්වා දීර්ඝ කරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසන්නේ. දවල මන්ත්‍රී වෛද්‍ය උපදේශක වෛද්‍ය ඇන්තනි ෆෞකි මහතා අනතුරුවවා තිබෙන්නේ COVID-19 වෛරසයෙන් ඇමරිකානුවන් 2,00,000ක් පමණ මිය හැකි බවයි. මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ට වෛරසය ආසාද වේ හැකි බව එතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ තත්ත්වය වටහාගෙන තිබෙන බව තිබෙනවා. යනු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එතුමා කියන්නේ අඩුම වශයෙන් මරණ සංඛ්‍යාව ලක්ෂයකටවත් සීමා කරන්න කියලා. එතුමා කියන විදිහටත් මරණ ලක්ෂය පයින්නට පුළුවන් කියලා ඉදිරි සති කිහිපය තුළ. එමෙන්ම ඉදිරි සති දෙක තුළ ඇමරිකාවේ COVID-19 මරණ සංඛ්‍යාව උපරිමයට පත්විය හැකි බවත්, තමයි පිළිබඳ බලවත් කණගාටුවන පත්වන බවත් ඇමරිකානු ජනාධිපතිතුමා කියනවා. ලොව ප්‍රබලම රටක් ජනාධිපතිරැව තමයි මේ මොහොතේ අසරණ බවයි ඇමරිකානු ජනාධිපතිතුමා පවසන. ඔහු සාමාන්‍යයෙන් එවැනි ප්‍රකාශ කරන කෙනෙක් නෙවෙයි. තාම තියුණු විදිහට කටයුතු කරන බොහොම හොඳ පෞරුෂයකින් යුක්ත ඍජු අදහස් ප්‍රකාශ කරන පුද්ගලෙක්. නමුත් එතුමාගේත් මනස බිඳ වැටී තිබෙනවා. එතුමා කියන්නේ මරණ ලක්ෂයකට සීමා කරන්න මට උදව් කරන්න කියලා. මැලේෂියාව, ඉන්දුනීෂියාව, සෞදි අරාබිය, කිරිගිස්ථානය රටවල නිරෝධයන් සමග නවදිල්ලියේ නිසමුද්දීන් ප්‍රදේශයේ පැවති මුස්ලිම් ආගමික සමුළුවකට සහභාගී වූ 2000කට අධික පිරිසක් නිරෝධාහනය කිරීමට ඇන්දිය වලධාරින් පෙරගෙන තිබුණා. ඉන්න COVID-19 වෛරසය ආසාදනය වූ බවට සැකරන 175ක් රෝහල්ගත කර අධීක්ෂණය කරන බව ඉන්දියානු මාධ්‍ය පවසන්නේ. ඉන්දියාවේ COVID-19 ආසන සංඛ්‍යාව මෙරට 1071 දක්වා හෙළිගොස් තියෙනවා. එරට මරණ සංඛ්‍යාව 29යි. ඒකම රජය කියන්නේ ශ්‍රී ලංකාවට ආහාර ද්‍රව්‍ය සියල්ලම ගෙනෙන ඉන්දියාවෙන් පරිප්පු, අර්ථාපල්, ඒකම සැමන්, හාල් මැස්සෝ, මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලම ගෙනෙන ඉන්දියාවෙන්. ඒ නිසා ඉන්දියාවේ සම්පූර්ණයෙන් වහලා තියෙන නිසා තව මාසයකට ආසන කාලයකට ලංකාවේ ආහාර හිඟයක් මතුවේ හැකි කියන කාරණේ. ඒ නිසා තියෙන ඉඩම් වවා ගන්න කියලා රජයේ මෙවුනට උපදෙස්සන. මොකද ඉන්දියාවෙන් තමයි සියලු දේ ගෙන්නේ ශ්‍රී ලංකාවට. කිරිපිටි ගැන බලාපොරොත්තු අත්හරින්න කියලා කියන්නේ. මොකද නවසිල්ලන්තේ සම්පූර්ණයෙන්ම තමන්ගේ නිෂ්පාදන නතර කරලා තියෙන්නේ ඔස්ට්‍රේලියාව. ඉතින් මේ සමහර විට ලෝක අවසානය වෙන්නත් පුළුවන් කියලා සමහර අය කියන. මොකද මේ තත්ත්වයට පිළියමක් හොයාගන්න බැරි වුණොත් ලෝක විනාශය මේන්ම ඇති වෙන්නටත් ඉඩකඩ තිබෙනවා කියන කාරණේ. ඒ නිසා විශේෂයෙන්ම සැහැල්ලු මනසකින් යුක්තව ඕනෑම දෙයක් ඕන වෙලාවක අතාරින්න සූදානම් ඉන්න කියලා කියන. නමුත් ඒක අපිට කරන්න පුළුවන් කමක් නැහැ තාම.
ඉන්දයානුව දැනුවත් කිරීම සඳහා ඉන්දිය පොලිස් පරීක්ෂකවරයෙකු නව අත්හදා බැලීමක් කරතු වෙනවා. කොරුණ වරිසේ හැඩෙන්නුත් හිස්සස්මක් පැළඳ චෙන්නයිනු වීදියෝසේ සරසර ඇතිබෙනවා. මේ පිළිබඳව සමාජ මාධ්‍ය ලොකු අවධානයක් දෙනාගරතිබෙනවා. කෙසේ වෙතත් මේ මෙන්න මෙහෙම හෙළිදර වක්තුමුණ කොයිඩ් වසංගතයක් බවට පත්ව ඇති මේ ගෝලීය ජාලයක් බවට පත්ව ඇති මේ වසංගතය තවත් වසරක පමණ කාලයක් ලෝකවාසීන් සමග සිටිවියයි. වෛරස පිළිබඳ ලොව දැනට සියල ඉහළම පෙළේ වෛද්‍ය විද්‍යාක්ෂවරයකුණු මහාචාර මලික් පෙරිස් මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ උපත ලබා දැනට හොංකොන් වෛද්‍ය විද්‍යාලයේ මහාචාරවරයක් දරන මලික් පෙරිස් මහතා සඳහන් කරන්නේ COVID-19 වෛරසය මර්ධනය කිරීමට මෙතෙක් නිසි ඖෂධයක් හෝ ඉන්නතක් නිපදවා අනුමැති බවයි. කොරෝනා වෛරස් ප්‍රභේදයක් වන SARS වෛරසය හඳුනා ගැනීම හේතුවෙන් මහාචාර්ය මලෙක් පේරිස් මහතාට ටයිම්ස් සංග්‍රහ මගින් 2016 වසරේ ආසියාකරයේ වීරවරයෙකු ලෙස සම්මාන ලබා දුන්න. එතුමා කියන්නේ මේ තත්ත්වය අඩුම තරමේ තව අවුරුද්දක් තියේ කියලා. එතකොට මේ සිද්ධ වෙන මරණ සංඛ්‍යාව පුළුවන් තරම් අවම කරගන්නට උත්සාහ කරන්න කියන කාරණේ. මොකද තව අවුරුද්ද කොවිඩ් තිබෙනවා කියලා කියන්නේ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වෙන පුළුවන්. අත්‍යවශ්‍ය සේවන සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක පලකා අදරැස්සුන අරලගහ මාණ්ඩරයේ පැවති මේ රැස්වීමේදී දැනට රටතුළු ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය සේවන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරි ඊට කටයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සංවාද කර තිබෙනවා. කෙසේ වෙතත් ඇඳිරි නීතිය පවත්වන අවස්ථාවනදී ජනතාවට නිවස වෙතම අත්‍යවශ්‍ය බහන් ලබා දීමේ ක්‍රමයක් රාජ්‍ය විසින් ක්‍රියාත්මක කළද ඇතැම් ප්‍රදේශවල ජනතාව චෝදනා කරන්නේ තමට අත්‍යවශ්‍ය බහට නොලැබුණු බව. ඉතර ඖෂධ ලබා ගැනීමට පැමිණි ජනතාවට එවා නොලැබීම නිසා කොළඹ පුරහල ඔසසල අදසල අද පෙරවරුවේ තරමක නොසන්සුන්කාරී තත්ත්වයක් පැවතුන. ඒ කොළඹ පුරහල පිහිටි රාජ්‍ය ඔසසල වසතේ මේ හේතුවෙන් මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව හරහා ඖෂධ බෙදා හැරීම නිරීක්ෂණය කිරීම සඳහා මාත්‍ය බන්දුල ගුණ වෝදන අද මධ්‍යම තැපැල් හුමාරුව පැමිණෙහිදී දියුණු පුරා ඉන්ධන බෙදාහැරීම සඳහා සැරසම් කර තිබෙන වැඩසටහන නිරීක්ෂණය කරන ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නියැලී සිටින සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව විෂ බීජ හරණ දියරයක් හඳුන්වා දීමද කන්තර නීතික සංස්ථාව සහ කන්තර තොග ගබඩා පරයන්තිය සමාගම් පියවර ගන්න. මේ අතර නිදහසන්ත කලාප සේවක සේවකවන්ගේ මාර්තු මස වැඩපු කරමින් ලබා දෙන ලෙස කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්තන මාධ්‍ය ප්‍රසන්න රණතුංග අදාළ අංශ වන ලිම කර තිබෙනවා. ජනාධිපති වරාගේ සහ අග්‍රාමාත්‍ය වරාගේ ප්‍රතිසන විම කාමාන්ත ශාලාව හිමිකරුවන් කින් අදාළ ලිම කර තිබෙන පපයි වාර්තා වන්නේ. එහි ලක්ෂයකට අධික පිරිසක් සේවයේදී සිටින බවයි වාර්තා වෙන්නේ. බස්නාහිර පළාතට පුත්තලම වහනුවර සහ යාපනයට සහ සෙසු දිස්ත්‍රික්කවට අනිද්දා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පනවනවා. මාර්තු 16 වෙනිදායින් පසු දිවයිනට පැමිණි පුත්කල ලියාපදිංචි නෝන තත්තරකට ගන්නවා. දින 4කට රජ මහා සංඝරත්නය වෙත ඉල්ලීමක් කර තිබුණා. අතිගරු සවන්හන්සලා වෙනුවෙන් කොවිඩ් වසංගතයේ හේතුවෙන් මෙන්න මෙහෙමයි ඉල්ලීම සඳහන් වන්නේ. කොවිඩ් වසංගතය හේතුවෙන් උද්ගත වෙති තත්ත්වය පිළිබඳ ගරුසර මහා සංඝරත්නයේ බලවත් කනස්සලට සහ සංවේගයට පත්ව සිටිමු. මෙම බරපතල තත්ත්වයක් හමු වූද බෞද්ධ ශ්‍රී ලංකා වශයෙන් බෞද්ධ ජනතාව ගරුසර මහා සංඝරත්නයට දාන මාන ආදී සපයමින් ඉතා කාරුණිකව කටයුතු කරන බව අපි දනිමු. කියන කාරණේ සඳහන් කරලා අතිපූජ්‍ය ශ්‍රී ත්‍රිපටවේශ ශ්‍රී සුමංගලා විධාන මල්ලතුපාශ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා 39කගේ ආසන සහිතව විශේෂ ලිපිය නිකුත් කර තිබෙනවා. ඊළඟට මාස 4ක දරුවකු ඇතුළු එකම පවුලේ 5 දෙනෙකු නිරෝධායනය කර තිබෙනවා. කොරෝනා ආසාදන වූ තවත් පුද්ගලයෙකු 5 දෙනෙකු අද දිනේ වාර්තා විමසන සමග මෙරට මුළු ආසාදන සංඛ්‍යාව 122යි. සෞඛ්‍ය මන්ත්‍රී පවිත්‍ර වන්නාරච්චි මෙතනදී සඳහන් කරේ නාත්තණ්ඩේ ප්‍රදේශයේ මාස 4ක කුඩා බිරිඳක ඇතුළු එකම පවුලේ 5 දෙනෙකුට කොරෝනා ආසාදන වෙත බවයි. මේ බිලිඳ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තාව වයසෙන් අඩමු කොරෝනා ආසාදනය කරවා. කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදනය වූ සුවය ලැබූ 4 දෙනෙකු අද දින ඉදිරිය ඔහරණික මොකද සිමුණා. මේ පුංචි දරුවා අවුරුදු මාස 4යි. දරුවාට කොරෝනා ආසාදනය වෙලා තිබෙනවා. ඒක පොසිටිව් කියලා ඔප්පු වෙලා තියෙනවා. සැකයක් නෙමෙයි, පොසිටිව් කියලා ඔප්පු වෙලා තියෙන වේදනාවක්. නියමිත පුත්කලින් 15 දෙනෙකු සුවය ලැබ ඇත බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. අතර පෙර දා දින ජී ජෝ වෝදනපුර රෝහලට ඇතුළත් කරන කොරෝනා ආසාදනය දැනට වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනට ආඩිය චෝහල වෙතම කර තිබෙන බව සඳහන් වන්නේ. දැනට මෙරට කොරෝනා ආසාදනය උපදෙස් බවට සැකෙන් තවත් 114 දෙනෙකු අධීක්ෂණය කරනවා. එක්ම 12 දෙනෙකු මේ වනට දැඩි සත්කාරයක ඉන්නවා. එයින් කෙනෙකු අද ජීවිතක්ෂයට පත් වුණා. තව 11ක් ඉන්නවා.
ඇමෙන් විතාලය දකුණු කොරියාව ඇතුළු විදේශ රටවල සිට මෙරට පැමිණි නිරුධාරණ මධ්‍යස්ථාන වල 134 දිනක අද නිවස වලට පිටත් කර හැරෙන මේ අතර බණ්ඩාරගම අටලුගම සහ මහනුවර අකුරණ ප්‍රදේශයේ තවදුරටත් හුදකලාව තැබීමට පොලිසිය යුද හමුදාව සහ සෞඛ්‍යංශ පිරිවරගෙන තුරේ එම ප්‍රදේශවලින් කොරෝනා සත්‍යයෙන් හමුවීම සහ ඕනෑම ගම්මානවල සැරසරා තිබීම හේතුවෙන් මේ අතර බේරුවල පණ්ඩල ප්‍රදේශයට පිටස්තර පුත්කලන්ට ඇතුළු වන්න අවසර ලබා දෙන්නේ. මේ අතර කොරෝනා ජාලය පරීක්ෂාවට ලක් කරන දිවෙන ප්‍රධානතම ආයතන වන බොරළ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ කටයුතු සොයා බලනට අමාත්‍ය පෛත්‍ර වණේරච්චෙහි නිරීක්ෂණ චාරිකාවක දුර මේ වන විට එම රෝහලේ අවස්ථා තුනකදී දෛනිකව පරීක්ෂණ 100කට ආසන සංඛ්‍යාවක් කරනු ලබනවා. ලොව තත්ත්වය ලංකාවට වඩා භයානකයි. හිතා ගන්න බැරි තරමේ තත්ත්වයක්. කොරළෝපුරා කොරෝනා වෛරස් ආසාද සංඛ්‍යා මෙරට 7,32,000යි, මරණ 34,700යි. ඉතින් ලෝක ධනව එංගලන්තයේ අගමැතිතුමාට මේ භයානක විපත ඇති වෙලා තිබෙනවා. එක්කම ඉතින් ඇමරිකාව ජනාධිපතිතුමා තමන් අසරණ බව කියනවා, ලක්ෂයකට මරණ සීමා කරන්න කියලා ඔයතුමා ඉල්ලීමක් කරනවා. ඉතින් ලෝකය කඩා වැටලා අපි හදාගත්ත සිස්ටම් එක බිඳ වැටලා අවසානයි. මෙතනින් පස්සේ බොහෝ දුරට මේ ඉන්න අපි ඉන්න සිස්ටම් එක පිළිබඳව දැඩි ලෙස හිතා බලන්න සිද්ධ වෙයි. මොකද අපි හදාගෙන තියෙන පද්ධතිය මේ මේ අවුරුදු කාර්මීකරණයෙන් පස්සේ, කාර්මික විප්ලවයෙන් පස්සේ අවුරුදු 300කට 400කට විතර පස්සේ අපි හදාගත්ත සිස්ටම් එක බිඳ වැටලා තියෙනවා. ඒ විශාල මරුපහරක් මේ මරණ වලට අමතරව සමස්ත සිස්ටම් එක බිඳ වැටීම කියන එක විශාල මරුපහරක්. ඉතින් මේකයිලා දරාගන්න අසිරු තත්ත්වයක් වෙනවා. ලෝකයේ ගොඩනැගී තිබුණු පද්ධතිය දෙවන ලෝක යුද්ධෙන් පස්සේ එක්සත් ජාතික සංවිධානයේ ප්‍රමුඛව අපි අවුරුදු 60ක 70ක 80ක විතර කාලයක් 100කට ආසන්න කාලයක් වාගේ අපි හදාගත්ත ක්‍රමවේදයක් තිබුණා. ඒ ක්‍රමවේදය බිඳ වැටලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම විද්‍යාවත් බිඳ වැටලා තිබෙනවා. මොකද මේ වගේ පුඩා වෛරස් එකක් පාලනය කරන්න බැරි නම් ඒ නූතන විද්‍යාවට වැඩක් නැති වෙලා තියෙනවා. විද්‍යාව ඇවිල්ලා ඩිසේබල් ඒක නිෂ්ක්‍රිය තත්ත්වයට, ඉනැක්ටිවේ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ තමයි ලෝකයේ කීරි ගසන තත්ත්වයට පත් වෙලා තියෙන. මොකද විද්‍යාවෙන් හැම ප්‍රශ්නයකටම වාගේ උත්තර තිබුණා. මීට කලින් වෛරස් ආවා, SARS, MERS, Ebola ඇතුළු ක්ෂය රෝගය ඇතුළු අනෙක් ඔය පැතිරෙන රෝග සියල්ලටම උත්තර තිබුණා. ක්‍රමවේද පාලනය කළ දියවැඩියාව අදිරුදුර පීඩනය වගේ රෝණ රෝග පාලනය කරන්න විද්‍යාව උත්තර හදගෙන. නමුත් කොවිඩ් වසංගතයේ විද්‍යාවට ලොකු අභියෝගයක්. ඉතින් ඒ කියන විද්‍යාක්ෂයෙන් පවා සෑහෙන වේදනාවෙන් කතා කළ දෙනවා. මොකද විද්‍යාවට මේක තාම පරාජය කරන්න බැරි තිබුණා. අවශ්‍යයෙන් ඇමරිකාවට, තම වශයෙන් ඊශ්‍රායලයට, ඊශ්‍රායල කියන්නේ හොඳ තාක්ෂණයක් තියෙන රටක්, එංගලන්තයටවත් ජපානයටවත් මේ වසංගතය පාලනය කරන්න බැරි වීම වේදනාවක්. අවමශයෙන් මීට කලින් තිබුණ ප්‍රශ්නවල ලොකු ලොකු රටවල් හරි මම වට්ටමකට උත්තර හොයාගන්න. එතකොට මානව වර්ගය මෑස් එක්ස්ටීෂන් එකකට ලක් වෙලා තියෙන්නේ, මහා නෂ්ට වීමකට ලක් වෙලා තිබෙන්නේ. විශේෂයෙන් ඇමරිකාවේ රෝගීන් වැඩිවීම අදහ ගන්නට බෑ. රෝගීන් 20,000 15,000 දවසර හම් වෙන්නේ. ඉතාලියත් එහෙමයි. ඉතින් ඉතාලිය දැන් රෝගීන් වර්ග කරනවා. වයස 60ට වැඩි අය නම් ඒ අය බේර ගන්න බෑ. ඒ නිසා ඒ අය කොච්චර කෑ ගැහුවත් නැටුවත් හුස්ම ගන්න බැරුව දැඟලුවත් ඒ අතහැරලා දාලා තියෙනවා. වයස 60ට අඩු ඒනුත් බේර ගන්න හැකේ කියලා හිතෙන ඉතාම අඩු වයස් කාණ්ඩවල තියෙන අයට විතර වෙන්ටිලේටර්ස් දෙන්නේ, එහෙම නැත්නම් ශ්වසන උපකරණ දෙන්නේ. අනික් අය මරණකම් බලන්ගෙන සිටලා තියෙනවා. ඒක ඉතා වේදනාවක් බවයි නර්ස් ඒ හෙදියක් සඳහන් කර තිබෙනවා. ඉතින් ඒ ඇවිල්ලා අමතම කාරණයක්. I think it's like a nightmare කියලා අපි කියන්නේ. ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධ අංශයේ මහජන පැවැන්දේ ඉදිරිපත් කරන සඳහා පැය 24 ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශයේ පවසන යාතිකරු ජනාධිපතිතුමාගේ ප්‍රතිස්පරදි ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණ නිරති ක්‍රියාත්මක මෙම මහජන සම්බන්ධ අංශයට දිනකට මහජන පැවැලි 10,000 ඉක්මවා ලැබිලි බවයි වාර්තා වෙන්නේ. මහජන සම්බන්ධ අංශයට විසඳුම් හැකරලු ජනාධිපතිතුමා වෙත බාර දෙන ලබන අතර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් කැරළුවට උපදෙස් ලබා දෙනව රජයේ නියෝග ක්‍රියාත්මක වීම සහ මහජනතාවට අපහසුතාවට පත්වන ආකාර ක්‍රියාකාරකම් පිළිබඳව 2.14 354 550 2.14 354 655 කියන අංකවලට දරමු දෙනට පුළුවන් බවයි මේ අතර වාර්තා වෙන්නේ.
කොවිඩ් ජාලය පිළිබඳව කතා කරොත් මෙය ඇවිල්ලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විට ඉදිරියට මේ සියවස් දෙකක තුනක කාලයේ ලෝක මුහුණ දුරු බරපතලම තත්ත්වය. ඒකම ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධව නිවේදනයක් නිකුත් කර තිබුණා. ඇත්ත ඉතා වැදගත්. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේක දිග ඇදුනොත් ලංකාවේ ඉන්න එදිනෙදා කීයක්කර හොයාගන්න අයට මොකද වෙන්නේ කියන කාරණාව. දැන් රජයේ සේවකයින්ට ලැබෙන හිඟන වැටපෙන් සොච්චම් වැටපෙන් හිඟානක හිඟා කලහර ජීවත් වෙයි මොකද මාසෙ අන්තිමට ලැබෙන නිසා. නමුත් පුද්ගලික අංශයේ සේවකයින්ටත් එදිනෙදා කුලියක් මලියක් කරගන්න අයට බිස්නස් කරන අයට මහා පරිමාණයේ බිස්නස් කරන අයට පවා මොකද වෙන්නේ කියන ප්‍රශ්නයත් ඔය අතරේ මතුවෙනවා. දැන් එළවලු පළතුරු ඊළඟට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිරිපිටි ඊළඟට මේ වගේ මේ ගෙදරට ඕන ආහාර ද්‍රව්‍ය ටික විකුරණයට යම් බිස්නස් එකක් තියෙන පුළුවන්. නමුත් ඇඳුම් මුදලාලිලා ලොකු තැන ඉදලා පොඩි තැන වෙනකන් මේ තත්ත්වෙ දිගටම පැවතුනොත් එහෙම එයාට හිතා ගන්න බැරි. මොකද ඒ අයගේ ව්‍යාපාරවල පීක් ටයිම් එකේම නැත්තම් හොඳම කාලේ තමයි ලැබෙන්නේ නව අවුරුදු සමයේ. ඉතින් එවැනි ප්‍රශ්නත් මේ අස්සේ තියෙනවා. ඒ අයට එතකොට විකුණ ගන්න බැරි වෙනවා, ඒ අයට ණයගවා ගන්න බැරි වෙනවා. එතකොට ඒ අය ජීවත් වෙන කොහොමද කියන ප්‍රශ්නෙත් එනවා. අනෙක් පැත්තෙන් දිගින් දිගට මේ ප්‍රශ්නය આવත් රජිත රාජසේවකෙන් පඩිගවා ගන්න බැරුණොත් අපි ඉතාම පහසුවෙන් හිඟානකා හිඟාකම් රාජසේවකෙන් මොකද වෙන්නේ කියන ප්‍රශ්නෙත් තියෙනවා. මේ වෙලාවෙ ප්‍රශ්න ජාලාවක්. අද සවස 6ට පමණ දෙවන ඝාතනයත් කොරෝනා මිනිමරුව විසින් සිදු කරන ලැබූ බවයි වාර්තා වන්නේ. මේ කොරෝනා මිනිමරුව විසින් ජීවිත